අවබෝධයන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ පැත්තගත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම උත්පලාවත් නායක මුලින්ම සිරස්තල මෙරට දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන අද කොළඹ බණ්ඩාරනායක මාවතින් ආසාදිතයින් 32ක් समस्त ආසාදිතයන් 303ක් දක්වා ඉහළට අවසන් සිය දින 8කින් කොළඹ ගම්පහ කලුතර පුත්තලම ඇඳිරි නීතිය තවදුරටත් සති අන්තයේ ඇඳිරි නීතිය දිවයිනටම ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල මත්පැන්හල් අසල දිගු පොලින් බස් මගීන් උපදෙස් නොතකයි මහා මැතිවරණයේ පවත්වන්න බලපෑම් කරන්න එපා මැතිවරණ කොමිසමේ සභාපති කියයි අවධානය දවසේ පොත වෙත දවසේ පොත කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතින් අදත් ආසාදිතයින් 32 දෙනෙක් හමු වුණා ය සැලකෙන්නේ වෛරස් ව්‍යාප්ති ආරම්භයේ සිට දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ලෙසයි ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් ගණන 303ක් මෙරටින් පළමු COVID-19 ආසාදිතයා පසුගිය මාර්තු 11 වෙනිදා වාර්තා වීමේ සිට දිනක් තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද තහවුරු කරගෙනු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා මෙවන විට දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් COVID-19 ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 109ක්. අද දින හඳුනාගත් සියලුම ආසාදිතයින් කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත 146 වත්තේ පදිංචි කරුවන්. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා ජෛව පටල සාම්ප්‍ර ලබා ගැනීමෙන් පසු ඒ රාත්‍රියේ කන්දකරු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පුද්ගලයන් වනවා. ප්‍රදේශයේ පදිංචි කරුවන් 210 දෙනෙකු ඊයේ නිරෝධායනය සඳහා යොමු කෙරුණු අතර ආසාදිත බව තහවුරු වී ඇතේ අතරින් පුද්ගලයන් 32 දෙනෙකුගේ මෙවරයෝගෙන්ගේ විශේෂත්වය වන්නේ එකම පවුලේ 10 දෙනෙකු ඇතුළත් වීමත් එම 10 දෙනාට අවුරුදු දෙක කුඩා දරුවෙක් ඇතුළත් වී තිබෙනවා. නිවාස ගණනාවකින් විසිරි පැවතෙන සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක මාවතේ 90 දෙනෙකු PCR පරීක්ෂණය සඳහා භාජනය කළා ඊයේ දිනේදී. තවත් ඉතිරිව තිබෙනවා 100 දෙනෙකු පමණ පරීක්ෂාට භාජනය කළ යුතුයි. මම හිතනවා ඒ භාජනය කළුවේ හෙට දිනේදී මීට වැඩි සංඛ්‍යාවක් පොසිටිව් වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව තහවුරු කර ගැනීමත් සමග එම දෙපාර්තමේන්තුව නැවත දෙනුම් දෙනතුරු වසාදැමීමට තීරණය කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරීන් සියලු දෙනාට දෛනික ආහාර වේල් සපයා ඇතේ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරණයක් වන ඇයයි. ඊ රාත්‍රියේ කෙසෙල්වත්ත ගෝමස්පටු මගින් වාර්තා වූ ආසාදිතයා 146 වත්තෙන් පළමුවරට හඳුනාගත් ආසාදිත කාන්තාවගේ සැමියා සමග කොළඹ මහනගර සභාවේ පෞද්ගලික සනීප ආරක්ෂක සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ සැමියාටද වෛරසය ආසාදිත බව පසුගිය දා තහවුරු වුණා. මෙතර ගෝමස්පටු මග සහ බණ්ඩාරනායක මාවත ප්‍රදේශවල වෛද්‍ය පරීක්ෂණ සඳහා සම්බන්ධ වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සැකසිත බුද්ධලින් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මෙතර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ආසාදිතයන් සමග ඍජුවම සම්බන්ධතා පැවැත්වූ අලුත්කඩේ ග්‍රෑන්ඩ් පාස් දෙමටකොඩ කොටහෙන සහ කොළොන්නාව වැනි ප්‍රදේශවල බුද්ධලින් 10 දෙනෙකු යුද හමුදාව සමග සිදු කළ හඳුනා ගැනීමකින් පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. දැනට අපි රෝගීන් සොයාගන්නේ අපේ ආශ්‍රිතයින්ගේනේ. ඒතර අපිට සංඛ්‍යාව වැඩි වගේ පේන්නේ. අපි ගොඩක් සෑම්පල් ගන්නවනේ අවට ඔක්කොම ඉන්න නිවෙස් වලින් ඒ සේරගෙම් කොළඹ බණ්ඩාරනායක මාවත කියන එක ගොඩක් ජනාකීර්ණ තැනක්නේ. ඔතනේ ජීවත් වෙන පරිසරය අනුව අපි දකිනවා ඒ අයගෙන් අවට නිවෙස් වල ළඟම අයට ගියපු ස්වභාවයක්. ඒක තමයි අපි මේ දවස්වල අධ්‍යයනය කරන්නේ. බණ්ඩාරනායක මාවත 146 වත්තෙන් හඳුනාගත් ආසාදිත කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු වන ගල් වටරැක කළුපහන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සින් COVID-19 පරීක්ෂාව සඳහා කරාපිටි රෝහලට යොමු කරනු ලැබුවා. ඔහු ඇසුරු කළ පවුල් 14ක පුද්ගලයන් 60 දෙනෙකුට ආසන්න පිරිසකට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසටද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දුන්නා. මේ අතර ඊ ආසාදිතයෙකු වාර්තා වූ ග්‍රෑන්ඩ් පාස් ශ්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප්‍රදේශවාසීන් විසින් අවහිර කළේ මෙලෙසයි. එම ආසාදිතයා 146 වත්තෙන් හමු වූ ආසාදිත කාන්තාවගේ ආසාදිත පුත්‍රයා සමීපව ඇසුරු කළායික
COVID-19 පරීක්ෂණ සඳහා පැමිණෙන රෝගීන්ගේ ජෛව පටල සාම්පල බාහිර ප්‍රතිකාර ඒකකයේදීම ලබා ගැනීමට භාවිත කෙරෙන විශේෂ කුටියක් අද හොමාගම මූලික රෝහලට පරිත්‍යාග කෙරුණා. මේ අතර පුණාරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවන් 34 දෙනෙක් නිරෝධායනයේ අවසන් කොට සිය නිවෙස් වෙත පැමිණියා. අදාළ පිරිස අප්‍රේල් 4 වනදා රත්මලාන ශ්‍රී ජනමාවතෙන් වාර්තා වූ ආසාදිත කාන්තාව ඇසුරු කළ පුද්දලින් වන අතර ඔවුන්ට තවත් දින 14ක් සිය නිවෙස්වලදී ස්වයං නිරෝධායනට ලක්වන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. මේ කිසිම එක්කෙනෙකුට කොරෝනා රෝගේ බෝ मेरटीन දින 14ක කාලයකට වූ අතර දෙවන රෝගීන් සේදනා වාර්තා වුණේ දින 19කදී. කෙසේ වෙතත් රෝගීන් සංඛ්‍යාව 200 සිට 300 අභිබෝය යාමට ගතව ඇති දින 8ක් පමණක් වීම විශේෂත්වයක්. දවසේ පුව නීතිය ක්‍රියාත්මක වන ආකාරය අද යලි සංශෝධනය කෙරුණා. ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 වෙනි සඳුදා පෙරවරු පහ දක්වා ක්‍රියාත්මක බවයි. සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අප්‍රේල් 24 වෙනි සිකුරාදා දක්වා රාත්‍රී 8 සිට පසුදා පෙරවරු පහ දක්වා පමණ ක්‍රියාත්මක කෙරෙනු ඇත. අප්‍රේල් 24 වෙනි සිකුරාදා රාත්‍රී 8ට මෙම දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කිරීම ඇඳිරි නීතිය අප්‍රේල් 27 වෙනි සඳුදා පෙරවරු 5 දක්වා බලාත්මක බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව අදාළ දිස්ත්‍රික්ක 21 හිද අප්‍රේල් 25 වෙනි සෙනසුරාදා සහ අප්‍රේල් 26 වෙනි ඉරිදා අකණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දිනාටම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදී සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බවයි. මේ අතර අද දිනේදී කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අද පෙරවරු 5 සිට රාත්‍රී 8 දක්වා ඉවත් කෙරුණද ප්‍රදේශ රැසක අප වාර්තාකරුවන් පැවසුවේ මීට පෙර අවස්ථාවලදී මෙන් ජනතාව විශාල වශයෙන් නගරවලට පැමිණීමක් දක්නට නොලැබුණු බවයි. ප්‍රදේශ රැසක වෙළඳසල්ද වසා තිබුණා. කෙසේ වෙතත් වවුනියාව නගරය ආශ්‍රිතව ජනතාව යම් මට්ටමකින් පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. අප වාර්තාකරු පැවසුවේ මීට පෙර ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවලට වඩා අඩුවෙන් අද දිනේ ජනතාව නගරයට පැමිණ සිටි බවයි. අද පෙරවරුවේ ඇඳිරි නීති ඉවත් කිරීමෙන් අනතුරුව යාපනයේ නගරයේ ජනතාවගෙන් සහ රථවාහනවලින් පිරිය ගොස් ඇති ආකාරයක් දක්නට ලැබුණා. අප වාර්තාකරු පැවසුවේ ඇතැම් ස්ථානවල සමාජ දුරස්ථභාවය රැකගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරයක් දක්නට නොලැබුණු බවයි. මේ අතර බස් රථවල ගමන් ගන්නා මගින් අසුන් ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ ප්‍රධාන මාත්‍යාංශයේ විසින් ප්‍රකාශයට පත් කළ උපදෙස් ඇතැම් ප්‍රදේශවල එලෙසම ක්‍රියාත්මක වන ආකාරයත් පොලිස් නිලධාරීන් එම කටයුතු හසුරුවන ආකාරයත් දක්නට ලැබුණා. මේ මොහොත වරණට මා සිටින්නේ අම්පාර ප්‍රධාන බස් නැතුම්පලේ ධාවනය කිරීමට සූදානම් වූ බස් අතය තුළ අපට දැකගන්න පුළුවන් මේ බස් තුළ සිටින ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට අසුන්ගෙන සිටින ආකාරය ඒ වගේම මේ බස් රථයේ සිටින සියලුම දෙනා මුඛ ආවරණ පළඳගෙන සිටින ආකාරයත් දැක ගැනීමට පුළුවන් විශේෂයෙන්ම අද දවස තුළ අම්පාර දිස්ත්‍රික්කයේ ධාවන බස් රථ තුළ සෞඛ්‍ය ආරක්ෂක ලෙස ජනතාව ගමන් කරන ආකාරයක් අපට දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් දක්නට ලැබුණු අතර අදාළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ බස් රථ සේවකයන්ට පොලිසිය තරයේ අවවාද කරන ආකාරය දක්නට ලැබුණා. කීල් කීල් අහන්න धर्म
මේ අතර රැකී රක්ෂා සඳහා පැමිණි ජනතාවට ප්‍රමාණවත් තරම් බස් රථ සැපීමට අපහසුත්ව වීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව සිය අප්‍රසාදය පළ කළේ මෙලෙසයි යන්න බස් නැහැ ඔව් හරිද දැන් ආණ්ඩුවෙන් දානවා 25 ඔව් ඉතින් කොහෙද යන්නේ ජනතාවේ එක බස් එකයි ගාන අකුරේ සිඳලා ඔනේ ඉතින් උදේ 6 ඉඳලා තමයි මේ බස් එක ආවේ ඉතින් මරුත හැමදාම කාර්යාලේන කට්ටිය ඉතින් බග දාලා ඉන්නත් බෑ මේ උදේ ඉඳන් කට්ටියනේ ආණ්ඩුව වැඩි දිරුම්බු ගෑවයි කියලා මිනිස්සු බලි නැහැ හරිද අපි යන්නේ කොහොමද ඇවිල්ලා නෑ ඉතින් කියන්නේ මහත්තුරු දෙනවද බන්න බස් එක මෙරට ප්‍රධානතම රෝහල වන ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය ප්‍රවාහනය සඳහා රජය විසින් බස් රථ යොදවා තිබුණද ඒවා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජය විසින්ම ප්‍රකාශයට පත් කළ සමාජ දුරස්ථභාවය ආදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට නොහැකිව එම කාර්ය මණ්ඩල සාමාජිකයන් දැඩි පීඩාවට පත්ව සිටියේ මෙලෙසින් බස්වාදී දිවාහනවාදී හොස්පිටල් ස්ටාෆ් එකේ අනේ ෆුඩ් බෝඩ් එකේ අනේ බෝඩ් දනවද එනේ වැඩිම මේක දැන් එන්න ගන්න ඇන්ද්‍රේ නීති ඉවත් කිරීමට සමගාමීව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා අද පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා ගමනාගමනයට විවෘත කෙරුණා. අප වාර්තා කර පැවසුවේ අද උදෑසන කොට්ටාව පියුසුම ආසන්නයේදී යම් තදපදයක් පැවති බවයි. ඇන්ද්‍රේ නීතිය පැනවීමට පෙර දෛනිකව බිලියත්තේ සිට කොළඹ බලා දහවණේ උදුම්රිය අද දිනේදී බිලියත්තේ සිට ඉඳුරෝ දක්වා පමණක් දහවණේ වූ අතර එහි ගමන් ගත්තේ මගින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් පමණයි. මෙතර මගී ප්‍රවහණ කළමනා කරන මාත්‍ය මහින්ද අමරවීර මහතා මගී ප්‍රවහණ සේවා පිළිබඳ සොයා බැලීම සඳහා අද තංගල ඩිපෝ වෙත පැමිණියා. ඇන්දිරි නීතිය ලිහිල් කිරීමෙන් බලාපොරොත්තු වුනේ මෙරි අවුරුද්දට අත්හැරුණු නෑගමයි යන්නවත් හිතවතුන්ගේ ගමන් යන්නවත් නෙමෙයි අත්‍යවශ්‍ය රාජකාරී වලට යන්න කර්මාන්ත වලට ඒ රැකියා ඒ අවස්ථාවන් වලට යන්න තමයි ඒ ලිහිල් බව ඇති කරේ. දැන් මේ තංගල ඩිපෝයේ බස් රථ මුලින් පටන් ගත්තේ 7ක් විතර. හැබැයි අවසාන වෙනකොට දැන් 37ක් විතර වෙනකන් බස් රථ වැඩි වෙලා තියෙනවා. පෞද්ගලික බස් රථ කීපයක්ම විශාල මගින් ප්‍රමාණයක් රැගෙන යන ආකාරය පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. මේක ජනතාවට වගකීමක් තියෙන. දැන් මේ වගේ බස් රථයක වැඩියෙන් එනවා නම් ඉන්න අය කරුණාකරලා විරුද්ධ වෙන්න. මේ කවුරුත් බලින් පටවගෙන යනෝ නෙවෙයි ජනතාව මේ වට නැගල ෆොටෝ එකක් ගහලා Facebook දැම්මට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක වැරදි විදියට යොදව ගන්න පෞද්ගලික බස් හිමියන් කටයුතු කරනවා නම් අපි AI ගේ බලපත්‍ර හොසි කරලා AI ට අවශ්‍ය දඬුවම් ලබා දීමට කටයුතු කරනවා. ඇන්ද්‍රි නීති ඉවත් කිරුණු ප්‍රදේශවල මත්පැන් අලවිසල් විවෘත කිරීම සඳහා අවසර හිමිවත් සමග අද බොහෝ ප්‍රදේශවල මත්පැන් අලවිසල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් මත්පැන් අලවිසල් විවෘත කිරීමට පෙර සිටම පොලිම් පැවති බවයි. සාලම ගහුවානේ අපි සාලම ගහගෙන මෙතන තියන ඕනි මිනිහ නැව්වේ ඕනි මිනිහ අරක ගන්නනේ එහෙමද තව මාසයක් බිව්වේ නැහනේ ඔව් කසු කුටව බිව්වා අපි කසු බෝදලේ 2000යි මෙතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මත්පැන් සල් විවෘත කිරීමට රජයගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන රජයෙන් නැවත හිතලා බලන්න තැබෑරුම් අරින්න ගත්ත තීරණ. මේක ඉතාම වැරදි තීරණයක් විදිහට අපි දකිනවා. තැබෑරුම් ඇරීම හරහා වෙන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. ජනතාවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කඩා වැටෙන්න මේ බීමත්කම නිසා ඇති වෙන්න තියෙන හානි. ඒ නිසා අපි නැවත රජයෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා මේ තීරණය වහාම සමාලෝචනය කරලා කොරෝනා තත්ත්වය පාලනය කරන තුරු වහාම රටේ සියලුම තැබෑරුම් වහාම විශේෂ අවදානම් කණ්ඩායමක් තමයි දුම්පානය කරන අය. මේ රටේ කඩහිමියන්ගෙන් ඉල්ලනවා තමන්ගේ අලවිසැලේ සිගරට් විකුණන එක తాවකාලිකව හෝ නවත්තන්න රජය මේ සම්බන්ධයෙන් නීති ගේනකම්. මේ දුම්පානය මේ රෝගයේ මාරාන්තික ප්‍රතිඵල වැඩි කරන ඍජු ලෙස සම්බන්ධ වෙලා තියෙන නිසා අපි නැවත කියන්නේ මේ රටේ දේශපාලකයන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වයි කොරෝනා දේශපාලනීකරණය කරන්න එපා. මේක හුදු දේශපාලන ගැටුමක් බවට පත් කරගන්න එපා. ඇඳුරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබෙදී වත්තල ප්‍රදේශයේ සුපිරි වෙලෙන් සැලක පිටුපස කවුළුවෙන් මත්පැන් අලෙවි කළ එහි කලමනාකාරවරිය සහ ගැනුම් කරුවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා. මේ අතර නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටීමේ මෙහෙයුම්ද අද ප්‍රදේශ රසකදී ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක ප්‍රදේශයක් වුවද පැලියගොඩ නව කැලණිපාල මසල අද පෙරවරුවේ දැඩි රථ වාහන තදබදයක් පැවතියේ මෙලෙසයි
මෙතර දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කරත්තේ මෙම ක්‍රියාවලිය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බවයි. ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට රජයේ පීවර ගනිමින් සිටින බවත් ආර්ථික වශයෙන් ශක්තිමත් වීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. මේ කාලය තුල මේකත් එක්ක අපි උනන්දු කරනවා හුඟක් කර්මාන්ත කරුවන් ඉරිමත් කරනවා මේ දේශීය කර්මාන්ත වලට එන්න කියලා. අපි ඇඟලුම් කර්මාන්තයේ දිලා ඉන්න හැටත් අපි කියලා තියන්නේ මේක ඩයිවර්සිෆයි කරන්න. ඒගොල්ලන්ගේ කෘෂි කර්මාන්තය විවිධ කර්මාන්ත වලට යොමු කරන්න කියලා. ඉතින් ඒ කාර්යයේදී එයාගේට අවශ්‍ය උදව් උලුවන් තරම් දෙන්න. ඒකම මේක නිසා නැති වෙලා තියෙන රැකියා ස්වයං රැකියා පිළිබඳවත් අධ්‍යයනයක් කරලා ඒවට කොහොමද අපි උදව් කරන්න කියන කාරණාවත් වැදගත්. දැන් සංචාරක ශාස්ත්‍රයේ සංචාරකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයටත් වඩා මේ දිගටම තිබෙන හෝටල් වල ඒගොල්ලෝ වැඩ කරන ඒ වගේම ස්වයං රැකියා වශයෙන් කරගෙන ගිය ගැනත් අපි බලන්නට වෙනවා. මේ සමස්තයක් වශයෙන් ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමට මොන විදියටද රජයක් හැටියට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන අපි නිරධාරීන් වශයෙන් හිත යොමු කරලා ඒක ගැන සාකච්ඡා කරලා ඒ අවශ්‍ය තැන්වලට ක්‍රියාත්මක වෙලා ඒක කරන එක ඉතාමත්ම අවශ්‍ය වෙනවා මේ ඉදිරි මාස කීපය තුළ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාත්මක නොවූ තැපල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට සිට ආරම්භ කරන අතර තැපල් බෙදීමේ කටයුතු අනිද්දා සිට ආරම්භ කරන බව තැපල් දෙපාර්තමේන්තුව පැවසුවා. අධිකරණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවක් අද පැවතුනේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල එදිනෙදා වැඩ කටයුතු මේ මාසේ 27 වෙනිදා සිට පටන් ගැනීමට තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනටමත් මේ කාලය තුළදී එකතු වෙලා තියෙන 1500 පමණ වූ මත්ද්‍රව්‍ය පිළිබඳ ටාගට් එකක් වාර්තා සකස් කරමින් පවතිනවා. වාර්තා ටික අධිකරණයට යවුනොත් අපිට විමාන බන්ධනාගාරවල ඉන්න ඇඳවියන් විශාල ප්‍රමාණයක් අප පිට මුදවා හරින්න පුළුවන්. ලුත් කඩේ උසාවිය අවට ඇති වෙලා තිබෙන නව තත්ත්වයේ අනුව ඒ අවට තියෙන අධිකරණ කිසිවක් විවෘත කිරීම පිළිබඳව දැනට තීරණයක් ගැනීම පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ කටයුතු සියල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ගිහිල්ලා තියෙනවා. සෑම බන්ධනාගාරයක් හා උසාවියක් සමගම ස්කයිප් තාක්ෂණික මගින් එකී සම්බන්ධතාවය කරමින් ඒ රැඳවියන් උසාවියට ගියේ නැතුව බන්ධනාගාරයේ තුලම තියලා ඒ කටයුත්ත කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදන ලෙස බන්ධනාගාර අධිකාරීවරුන්ට දැනුමත් ප්‍රතිස්ථිලා තියෙනවා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව වගකීමෙන් කටයුතු කරන ලෙස මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජනියංගොඩ විජිත් සිරිහිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලිහිල් කරන ලද ඇඳිරි නීතිය කාලය තුලදී වගකීමෙන් අවබෝධයෙන් රජයේ උපදෙස් සහ සෞඛ්‍ය අංශවල වටිනා උපදෙස් ආවාද ආරක්ෂක අංශවලින් හසුරුවන ආකාරයට ඉවසීමෙන් කටයුතු කිරීම ඔබ හැම දෙනාගේම යුතුකම හා වගකීම වන බව මේ වෙලාවේ පෙන්වා දෙන්නට කැමැතියි. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාල සීමාව තුළ ඒ උල්ලංඝනය කළ පුද්ගලයන් 34,183 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවා. පොලිස් බහරයට ගැනුණු රථවාහන සංඛ්‍යාව 8,732ක්. ආරක්ෂකංශ විසින් ඇඳිරි නීති රාජකාරීවල නිරත වන ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. ජනතාවගේ ලැබෙන සහයෝගය අනුව මෙම ඇඳිරි නීතිය ඉවත් කිරීම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවද තවදුරටත් මෙය ලිහිල් කරනවද කියන කාරණය පිළිබඳව ඉදිරියේ තීරණ ගැනීම සඳහා නියමිතව තිබෙනවා. සෑම දිස්ත්‍රික් මායිම් හරහාම ගමන් කරන සෑම තැනැත්තෙක් පිළිබඳව පරීක්ෂා කරන ලබන අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000ක දීමනාව ලබා දීම නිසි ආකාරයෙන් සිදු නොවූ බවට මට්ටකුලියේ ජනතාව ග්‍රාම සේවා නිලධාරින්ට චෝදනා කළා. පසුවම ස්ථානයේ පොලිස් නිලධාරින් පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගැනුණා. මේ අතර පානදුර ප්‍රදේශයේ සාග්‍රමාවතේ ජනතාවද මෙම 5000ක දීමනාව ලබා දීම අක්‍රමවත් අයුරින් සිදු කළ බවට නිලධාරින්ට චෝදනා කළා.
ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 124 ඉක්මවා තිබෙනවා මරණ සංඛ්‍යාවද 165000 ඉක්මවන නමුත් ලොව රටවල් රසක් නිරෝධායන නීති රීති ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා COVID-19 ආසාදිනී වීමෙන් මේ වන විට ලෝපුරා පුද්ගලයන් 165195ක් මිය ගොස් තිබෙනවා गत वू पै विसी हतर तुल नव आसादित्यान हेत्ते पंदहस अटसी हतराक वार्ता विमत समग लोपुरा समस्त आसादित्यान संख्याव विसी हतर लक्ष पहलोस दहस देसी अनु नवे दक्वा ही लगिया वायरसे वेडिम बलपैम केल्लवेती अमेरिकावेन गत वू पै विसी हतर तुल नव आसादित्यान विसी पंदहस अटसी हतली सतराक वार्ता विमत समग समस्त आसादित्यान संख्याव हत लक्ष हेट हतर दहस देसी हेट पह दक्वा ही लगोस्ति बिनवा एरटीन वार्तावन पुद्गल मरण संख्याव हतलिस दहस पांसी हेट पहाक अमेरिकावे वेडिम आसादित्यान संख्यावक वार्तावु न्यूयॉर्क प्रांतेन मेवन विट दैनिकव वार्तावन आसादित्यान्गे अडुवीमक दक्नट लबेनबव प्रांत आंडुकारवरया पवसनवा एवन पसुबीमक एरिसोना कोलराडो मोंटाना सह वॉशिंगटन नेतुलु प्रांत रसक जनताव निवेस्वल रेंदी सीटिन लेसट कर ऐति निरोधायन रेगुलासी इवत करन लेस इल्लमिन विरोधतावल निरतवनवा अमेरिकानु जनाधिपति डोनाल्ड ट्रंप कोविड-19 पालनेट असमत बवट चोदना करमिन ट्रंप गोडनगिल इदिरिपिट व्याज मलसिरुरु तबागनमिन पिरिसक विरोधतावक निरतवना कार्यायमे यूरोपे वेडिम बलपैमा केल्लवेति स्पान्येन मेवन विट कोविड-19 आसादित्यान देलक्ष देसिय दहायक वार्तावन अतर मरण संख्याव विसिदहस अटसिय पनस देक दक्वा हिल गोस्ति बिनवा एवन पसुबीमक रट वसा देमीमट गिन ऐति पियवर मै मस नववेनिदा दक्वा दीर्घ किरीमट स्पान्य अगमतिवरयागे अवधानय यो मूति बिनवा नमुत जर्मनी नोवे पोलांतेवेनी रटवल निरोधायन रेगुलासी लिहिल किरीमट अवधानय यो मुकर ऐति दैनिकव वार्तावन आसादित्यान्गे क्रमिक अडुवक दक्नट लबेन पसुबीमकाई ए अनु जर्मनी सुलुपारिमान व्यापार विरुद्ध किरीमट अवसर दीति बेनवा नोवे राज्य पेरपासल विरुद्ध किरीमट अवधान यमुकर ऐति अतर उद्यान सह वनांतर वलट एतुलु वीमट पोलांते अवसर दीति बेनवा डेन्मार्केद प्राथमिक अंशवल अध्यापन कटयुतु संदहा विरुद्ध किरीमट पियवरगेन ऐति आसादित्यान अडुवेन वार्तावन पसुबीमकाई मे अतर फ्रांसे पेरिस अगनुवर अडु आदायम्लाभी जनताव पोलिसिय समग मेलेस गटुम ऐति करगनु लबुवे निरोधायन रेगुलासी लिहिल करन लेसट बल करमिन मेअर ऑस्ट्रेलिया सिडनी वेरल तीरियान जनतावट विरुद्ध किरीम केरही एरट बलधारी अवधानय मूति बेनवा मीटामतरव एरट प्रांत किहिपेक पासाल यली विरुद्ध किरीमट पियवरगेन ऐति बव विदेश माध्य वार्ता कला केसे वेतत नवसीलांत अग्रामात्य जसिंडा अर्डन निरोधायन रेगुलासी लिहिल कल नमुत रट वसा देमीमट गत पियवर तवत सत्यकिन दीर्घ किरीमट पियवरगेन ऐति बेनवा मेअर असलविसी इंडियावेन गतव उपाय 24 तुल नव कोविड-19 आसादित्यान 1540 देनकु वार्ता वू बव इंडिया माध्य वार्ता कला එය දිනක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනයි. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10656 දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 559 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මාස 3 වෙනිදා දක්වා වසාදාම ඇති ඉන්දියාව අද සිට ක්‍රියාත්මක වන පරිදි නීති කිහිපයක් ලිහිල් කිරීමට පියවරගෙන ඇති අතර වෛරස අවදානම අඩු ප්‍රදේශවල කෘෂිකර්ම කටයුතු බහණ්ඩ ප්‍රවාහන සහ බැංකු සේවා පවත්වාගෙන යාමට ඉඩ සලසා තිබෙනවා. मेतर कोविड-19 वैरसे व्याप्तिया पालने समत्तु चीने बीजिंग ही संचारक आकर्षण स्थान विवृत किरीमट पियवर गिनति बेनवा एवं पसुबिमक चीन विदेश अमात्यांश प्रकाशक वर्या पवसन्ने कोविड-19 वसंगते पिलिबंद चीने विनिविध भावे किन कटेतु नोकरन बवट ऑस्ट्रेलिया पसुगीदा नेगु चोदना पदनम विरहित बवाई महामेतिवरण पवत्मे दिल भगवाणु तीरणे किरी बल मेतिवरण कमीशन सभा सतु भवत मेतिवरण कालतबीमठ हो पवत्मठ बलपैम किरीमठ किसुवकुटा तो नुह कि भवत मेतिवरण कमीशन सभावे सभापति महिंद देश प्रेम हता पवसन पा मैत्र कोविड-19 वैरस व्याप्ति हमे एलमेन महामेतिवरण पवत्म संबंधेन अदाल बलधारी मेतिवरण कमीशन सभावतर विशेष साकाचा कि अदेरुर्वे पवत्ना कोविड-19 वायरस व्याप्ति हमुए इदिरी महामेतिवरणे पवत्वीम संबंधेन मतुवेति मतभेदात्मक तत्वये पिलिबंद विशेष साकाच्छावक अद दहवाल मेतिवरण कमीशन सभावे नियोजितेन हा सौख्यांश बलधारिन अतर पवत्तुना ईट सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जयसिंह सौख्य अमात्यांश लेखंवरिय वसंगत रोग विद्यायक के अध्यक्ष वरयातुलु निर्धारण पिरिसक एक्व सिटिया मे पिलिबंद मेतिवरण कमीशन सभा विसिन तीर्ण गन्नव ऐति कोहोमनात ओंट अपे सहयोगय लबा देनवा सर एतकोट मेतिवरणयकट यन्न सूदानमक तियेन एकट यैद मेतिवरण कमीशन सभाव तमयि एक तीर्णय करन्ने ओंट सहाय दक्वीम तमयि अप विसिन करनु लबन्ने कोविड-19 पैथिरेन एक वलक्वन्न सौख्य पैत्तेन करन्न पुलुवन देयक तियेनद कियन एक विथरयि साकाच्छा करन्ने මේ අවස්ථාවේදී මැතිවරණ එකට යාම සම්බන්ධයෙන් ඔබතුමියලගේ මතය කොහොමද මොන වගේ උපදේශයක් දුන්නේ ඔබතුමියලාද නෑ අපෙන් අහන්නේ සෞඛ්‍ය ප්‍රමාණිකූලව කරන්න ඕන ක්‍රියාපටිපාටිය විතරයි තීරණ ගන්න එතුමා
ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද පැවැත්වුණි. මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් හා සියලු දිස්ත්‍රික් ලේකම්වරු අතරයි. ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් විමසීම සඳහා සමග ජනබල වේගිය පක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙක්ද අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. 19 වෙනිදා වෙනකොට ප්‍රශ්න ඉවර වෙනවා කියලා කිව්වට අවාසනාවකට 19 වෙනිදා තමයි වැඩිපුරම ආසාදිතයන් සංඛ්‍යාවක් හොයාගත්තේ. අපිට ඡන්දේ ඕනේ. හැබැයි ඒක අපේ මිනිසුන්ගේ ජීවිත අවදානමක් නැති විදියට තමයි වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂේ නොවේ මතයේ දින්නේ. එක්සත් ජාතික පක්ෂේ කති බහුතරයක් ඉන්නේ සමග ජන බල වේගයත් එක්ක මොන වුණත් මේ ඔක්කොම UNP කාර්යෝ. ආණ්ඩුව කියන්නේ ඔබතුමාලගේ අසමගිය නිසා ඔබතුමාලා මේ ඡන්දේ කල් දාන්න උත්සාහ කරනවා කියලා. ආණ්ඩුවට නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. නමුත් යථාර්ථයේ ඇවිල්ලා ජනතාවගේ ජීවිත පරදුවට තියලා මායාවගේ ඡන්දයක් කරන්න අපිට මේ අවස්ථාවේදී අවශ්‍ය නැහැ. මේ අතර සමගි ජනබල වේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණවල ඡන්දය දම්මන්නට ජනතාව ජීවත් වෙන්නට ඕන. ඒ නිසා කරුණා කරලා කොරෝනාව මර්ධණයට පත් වුණයින් පස්සේ මැතිවරණ පවත්වන්නේ කියලා මම මැතිවරණ කොමිසමට යෝජනා කරනවා. මැතිවරණ කොමිසමේ සියලුම සමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. බලපෑම් වලට ලක් නොවි රට දය වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් මේ වැදගත් තීන්දුව ගන්න. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරු හෙට පෙරවරු 10ට මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මේ අතර මහමැතිවරණයේ පැවැත්වීම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පසුගිය 16 වෙනිදා නිකුත් කළ ලිපිය අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. ඒ දැක්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අප්‍රේල් 14 වෙනිදා තමාට දුරකථන ඇමතුමක් දී අද පැවැත්වෙන කොමිසමේ රැස්වීමට සහභාගී වන්නේදැයි විමසා මේ මාසේ 28 වෙනිදා මැතිවරණයේ පැවැත්වීමට නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවයි. අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් රත්නජීවන් හූල් මහතා මෙම ලිපිය සභාපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මේ මාසේ 28 වෙනිදා මැතිවරණයේ පැවැත්වීමට එකඟ නොවීම සම්බන්ධයෙන් ඔහු කරුණු 7ක් යටතේ සිය මත ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රේම මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මහමැතිවරණයේ පැවැත්වෙන දිනේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ මහමැතිවරණයේ පැවැත්වීමේ දිනේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තුළ කතා කළ යුතුදී විශේෂයෙන්ම විවාදයට තුඩු දෙන හෝ සමාජ සංවේදී කරුණු කොමිෂන් සභාව තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිෂන් සභාව අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි. එහෙන් තම මතය දැන් ප්‍රකාශ කිරීමට නොහැකි වුවද පවත්නා තත්වය හා අදාළ සියලුම කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයන් පිළිබඳ කොමිෂන් සභාව සාකච්ඡා කරන බවෙහි සඳහන්. කල්තබා ඇති මැතිවරණයේ පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය කොමිෂන් සභාව සතු බව අවධාරණය කරන සභාපතිවරයා පවසන්නේ මැතිවරණයේ කල්තැබීමට හෝ පැවැත්වීමට කිසිවෙකුටත් මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් කළ නොහැකි බවයි. සභාපතිවරයා සිය සටහන අවසන් කර ඇත්තේ මෙසේයි. උපුටා ගැනීම මා 1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයෙකුට පක්ෂයකට කණ්ඩායමකට විශේෂ පක්ෂපාතිත්වයක් දක්වා නැත. ඉදිරියට දක්වන්නේද නැත. මාගේ පක්ෂපාතිත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය. ජනතාවට පමණක්මය. COVID-19 ට පරාජය. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය. උපුටා ගැනීම අවසන්. ජාතික සමගි ජනබල වේගයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මැතිවරණය කියන්නේ සමස්ත ජනතාවගේ මතය. එහෙම නැතුව කොරෝනා වසංගතය නිසා ඡන්දය දාන්න කැමති අයගේ මතය සහ ඡන්දය දාන්න අකමැති අයගේ මතය නෙවෙයි. ජනමතය ලබා ගැනීමට නම් මැතිවරණ ප්‍රචාරණ යන්ත්‍රණයක් සිද්ධ කරන්න ඕනේ. මේ ආරම්භ වෙන sannivedanaye නිසා මේ අපි බලාපොරොත්තු වෙච්ච මේ ආරක්ෂිත තත්ත්වය කොහොමද තියාගන්නේ? ඉතින් මේකද රජය බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇඳිරි නීතිය යම් කාල සීමාවකට ඉවත් කළ යුතුයි කියලා කියපු ගමන් අපිට පේනවා විපක්ෂයේ නියෝජනය කරන පාර්ශවයන් විසින් කරන ප්‍රකාශ. කියනමේ මැතිවරණයක් ඉලක්ක කරගෙන අපේ ප්‍රමුඛතාවයේ මැතිවරණය නොවේ අපේ රජයේ ප්‍රතිපත්ති අනුව COVID-19 මේ රටෙන් තුරන් කිරීම තමයි අපේ ප්‍රමුඛතාවය. රාජ්‍ය සේවා කළමනාකාර සහකාර නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා තැපැල් සේවා සංගමය කියනවා තමන්ට මැතිවරණය සඳහා රාජකාරී කරන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ කවුද කැමති මාර්යාට අතවනවන තමන් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන මේ මාර්යාගේ මැතිවරණයට අපි බරපතල ලෙස විරුද්ධ වෙනවා. හැමදාම මුළු රටටම ඇඳිරි නීතිය දාලා ඇඳිරි නීතිය
සම්පූර්ණම කරලා යනකොට රටක් ඉදිරියට යන්නේ කොහොමද අපිට පේනවා නොයෙකුත් විදිහේ දෝෂාරෝපණ නොයෙකුත් විදිහේ චෝදනා එල්ල කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා ව්‍යසන හමුවේ මැතිවරණ ජයග්‍රහණය කරන්න පාර කපාපු උදවිය යුද්ධය ඒ ව්‍යසනය හරහා ජයග්‍රහණය කරා මාවත හදාගත්තා පාස්කු ප්‍රහාරය හරහා පාර හදාගත්තා අද වෙනකොට මේ ව්‍යසනය හමුවේ ජයග්‍රහණය හරහා පාර හදාගන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවයි කියලා අපි චෝදනා කරනවා මේ තියෙන තත්ත්වයෙන් සාමාන්‍ය තත්ත්වයට රටපත් වෙච්ච ගමන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න වෙනවා මොකද පාර්ලිමේන්තු අවශ්‍යයි අපි කියන්නේ අපි මැතිවරණ වලට බය නැහැ රටේ තත්ත්වය සමතේට පත් වෙන පළමු මොහොතේම මැතිවරණයක් පැවැත්විය යුතුයි මේ පාර්ලිමේන්තුව පවත්වන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයට ඕන කරලා තිනවා විසුරුවා හැරලා නැවත නාම යෝජනාත් කැඳවලා තීදී අර පර්ණ පාර්ලිමේන්තුව කැඳව ගන්න ඉතින් පර්ණ පාර්ලිමේන්තුව කැඳවන්නේ කොහොමද නීතිමය වශයෙන් මොකද්ද තින අයිතිවාසිකම් මාස 3යි මැතිවරණය පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවලා ජුනි මාසේ දෙවෙනිදා වෙනකොට මාස 3ක කාලය සම්පූර්ණ වෙනවා එතනින් පස්සේ මැතිවරණයක් පැවැත්වීම සඳහා නම් පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතේ විමසන හැටියට අපි දැන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා මාස 3ක් ගියයින් පස්සේ පාර්ලිමේන්තුව නොකැඳවනවා නම් එතනක් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙල මේ වෙලාවේ නැවත පාර්ලිමේන්තුව කැඳවීමක් සිද්ධ කරන්න පඩි එපා දීමනා එපා පෙන්ෂන් උත් එපා මුකුත් එපා පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන පනත් ටික සම්මත කරලා දෙන්නම් මේ කොරෝනා වසංගතය ඉවර කරන්න කියන පණිවිඩයත් අපි විපක්ෂයේ විදියට ලබා දෙනවා මෙම වසංගත තත්ත්වය ඉතාමත්ම අඩු කරලා නැවත මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රටේ මැතිවරණයකට අවශ්‍ය කරන වටපිටාව හැදුනට පස්සේ තමයි මැතිවරණයක් පවත්වන්න ඕන ඒක තීන්දුව කරන්නේ මැතිවරණ කොමසාරිස්තුමා පවතින තත්ත්වයේ හැමුවේ ඇඳිරි නීති ඉවත් කිරීම සහ මහමැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා මේ ඇඳිරි නීති ඉවත් කිරීමේ පිටිපස්සේ තියෙන මැතිවරණයකට යාම සඳහා අවශ්‍ය පළවෙනි පියවර තියෙන එක රටේ ජනතාවට මනසට කාවද්දෙනවා මේ වෙනකොට ඇඳිරි නීතිය ඉවත් වෙලා තියෙනවා රටේ තියෙන තත්ත්වය සාමාන්‍යයි ඒ නිසා අපි මේ මාසයේ අවසාන දිනයක මැතිවරණයට යන්න සූදානම් වෙනවා කියන එක වෛද්‍යවරුන්ගේ සහ ජනාධිපති කාර්යසාධක බලකායේ උපදේශ මත නැවත වතාවක් මේ ඇඳිරි නීති ලිහිල් කරන්න නැතුව තව කාලයක් ඇඳිරි නීති දීර්ඝ කරන්න කටයුතු කළා තියෙනවා මැතිවරණයක් කැඳවලා තියෙනවා මේ මැතිවරණය කැඳවුවේ කොරෝනා නැත වසංගතයේ මේ රටේ ව්‍යාප්ත වීමක් පිළිබඳව කතා කරන්න කලින් කියනවා මැතිවරණ කොමසාරිස්වරයාට බලය තියෙනවා දින නියමයන් නියම කරන්නේ. එහෙම සුදුසු නොවේ නම් ඇඳිරි නීතිය වෙනත් නීතිගෙන ආ යුතු තිබෙනවා. එතකොට වෙනත් නීති නැහැ. වෙනත් නීති ඉක්මනින් ගේන්න තමයි පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවලා අදාළ තීන්දුව తీරන ගත යුතු තිබෙන්නේ. මීට කලිනුත් කැබිනට් මණ්ඩලයේ විසිරෙව්වා. නව කැබිනට් මණ්ඩලයක් ආවා. නව අග්‍රාමාත්‍යවරයෙක් ආවා. මේ ඇයිට කොහොමත් මේ පිළිබඳ මනා අත්දැකීමක් සහ පළපුරුද්දක් තිබෙනවා. යම් විදිහකින් කොහේ හෝ සමාජ තුලින් රෝගීන් මතුවෙන්න ගත්තොත් ආපහු මේ ලොක්ඩවුන් තත්ත්වයට ඒ ප්‍රදේශ වලට යන්න සිද්ධ වෙයි. මැතිවරණය පවත්වන්න අවශ්‍යයි. අද රජයක් නැහැ මේ රටේ මුදල් අනු මැතියන් ලබා ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ පාර්ලිමේන්තුව කැඳවලා මේ රෝගය මර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන කාරණා. දැන් රටේ කොරෝනා වෛරසය නැහැ. අපි දැන් සාර්ථකයි ලෝකේ 3 වෙනි තැන, 4 වෙනි තැන, 5 වෙනි තැන, 9 වෙනි තැන කියලා එක එක තනතුරු දාගෙන දැන් මේ මැතිවරණයට යන ගමනක් තමයි සූදානම්. කොරෝනා වෛරසය පාලනය කරන්න ඇඳිරි නීතිය දාන එක හරි වෙනත් දෙයක් හරි ඒක පිළිවෙලකට කරන්න කියන එක තමයි අපි කියන්නේ. දැන් ඔය කෑ ගහන්නේ මැතිවරණයට බය මුහුණ දෙන්න බැරි කණ්ඩායමක් විතරයි. මෛත්‍රීපාල ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ඇතුළු ආණ්ඩුවක් මේ කාලේ කොරෝනා එකේනකොට හිටියා නම් එහෙම මෙලා ඇමරිකාවට වඩා හපන් රටක් බවට මේ ලංකාව පත් වෙන්න ඉඳ තිබ්බා. ඔය මෝඩ දේශපාලඥයෝ කියන දේවල් අහන්නේ ගෝඨාභය මහත්තයා. එතුම රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය ශිෂ්ටාචාර නිලධාරීන් කියන දේවල් අහලා රට පාලනය කරනවා. ඒ නිසා තමයි මේක මේ තත්ත්වයට පාලනය කරගන්න පුළුවන් වුණේ. මේ හදන්නේ කොරෝනා වසංගතයේ මේ රටේ වැඩි දියුණු කරලා ව්‍යාප්ත කරලා ඒ හරහා මරණ ඇති කරලා ඒ මල මිනීමතින් නැවත වාරයක් ආයේ බලයට එන්න දරන නීච උත්සාහයක් කියලා මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. මම හිතන්නේ ඒක අපේ රටේ ජනතාවට කරන සාහසික අපරාධයක්, සාහසික ක්‍රියාවක්. අපදාම කෝපු දාගෙන රට වහගෙන ඉන්නත් බෑ. රටේ ආර්ථිකය කඩා වැටෙනවා. නිරෝධනයට ලක් වෙච්ච පිරිස අතරේ අපි බලාපොරොත්තු වුණා මේ වගේ පිරිසක් මතුවේ කියලා. ඉතින් ඒ අයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කරනවා සකකාර අය අද නිරෝධන මධ්‍යස්ථාන වල ඉන්නවා. මේක මේ මැතිවරණ නොපවත්වා ඉන්න තරම් ලොකු දෙයක් නෙවෙයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරින හෙට දිනේ එම ප්‍රහාරයෙන් මිය ගිය තුවාල ලැබු සහ ආබාධිත තත්ත්වයට පත් වූවන් සිහිපත් කිරීමට සියලු දෙනා එක්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික පිරිසක් මිය ගිහින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මේක ආසියාවේ විතරක් නොවේ
ලෝක මට්ටමේම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු කළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයයි. ශ්‍රී ලාංකිකයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර අමුතු දෙයක් නෙවෙයි. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය බෙදුම්වාදයට විරුද්ධව පැවැති යුද්ධ කාලයේ අපි අත්දැකපු ප්‍රහාරවලට වඩා වෙනස්. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධිය වුණ දිනය ඉලක්ක ස්ථාන සහභාගී වන ත්‍රස්තවාදීන්ගේ නම් ලිපින ඇඳුම් පත්තංක හා දුරකථන අංක පවා අපේ මිත්‍ර රටක බුද්ධි අංශය විසින් කල් තියාමේ එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපයා තිබුණා. ඒ නිසා මේ ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගන්න තිබුණා. කොළඹ අගරදගුරු අතිඋතුම් මල්කම් ආදින රංජිත් හිමිපාණන් මේ ප්‍රහාරයේ මිය ගිය අය සිහි කරමින් තම නිවාසවල පහනක් දැල්වන්න කියලා සියලුම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙනවා. 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ මිය ගිය තුවාල ලැබූ ආබාධිත තත්ත්වයට පත් වූ සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය දේශපාලන සූදුවක් බවට පත් කර නොගන්නා ලෙස සිංහල ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිලේ පඤ්ඤාලෝක හිමියන් රජිනිල් අසිරිනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්. අපිට නොයෙකුත් සසනීය ආරංචි මාර්ග තහවුරු කරනවා. මේ වෙන විට රිචඩ් බදුරුදීන් තමන්ගේ කෝටි ගණන් වෙච්ච ධනය විසි කරමින් තමන්ගේ සහෝදරයා මුදව ගන්න, ඒ වගේම මේ හිජාස් හිස්බුල්ලා කියන මේ ත්‍රස්තවාදීට අනුබල දුන්න ආධාර කරපු මේ නීතිඥවරයා මුදව ගැනීම මෙහෙමක නියැලෙනවයි කියලා. එනිසා අපි දිගින් දිගටම රජයට කියනවා කරුණා කරලා මේ පාස්කු ප්‍රහාරය දේශපාලන සූදුවක් කරගන්න එපා. ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධව මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න හමුවේදී බොහොම ගිල්ටි ස්වභාවයෙන් තමයි උත්තර දුන්නේ. ඒ හිරු රූපවාහිනියෙන් සජීවීව ලබා දුන්න ඒ ප්‍රචාරණයේදී අපි දැක්කයි වත්මන් වැඩබල්ල පොලිස් පරීක්ෂකවරයා රිසාඩ් බදුරුදීන් අමාත්‍යවරයාව සුද්ධවන්තයෙක් විදිහට චරිත සහතිකයක් දුන්න පොලිසියේ ඉහළ පොලිස් නිලධාරීන් යටතේ තමයි මේ පරීක්ෂණ සිදු වෙන්නේ. එතකොට නැවත වතාවක් ඔහුව පරීක්ෂණ සඳහා කැඳවීම මත මේ පොලිසියේ දෙබිඩි පිළිවෙත පිළිබඳව විශාල සැකයක් මතුවෙනවා. මොකද මේ නඩු කටයුත්ත අවසානයේ පොලිසිය මීට වඩා වෙනස් කතාවක් කියයිද කියලා අට වැඩබල්ල පොලිස් ප්‍රතුමාට කියන්න කැමති. මේ ගැටලුවේදී විතරක් නෙමේ රට තුල දැන් උද්ගත වෙලා තියෙන සියලු ප්‍රශ්න ගැටලු කාරණාවලදී සැක සහිත හැසිරීමක් ඔබතුමා තියෙන්නේ එක්ක ඉල්ලාස් වෙන්න ඕනේ, නැත්නම් වැඩබල්ල පොලිස් ප්‍රතිවරයා ඉවත් කර පොලිස් කොමිසම වෙන ස්ථාවර පොලිස් ප්‍රතිවරයෙක් පත් කරන්න ඕනේ. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Taman ලබා දුන් වීඩියෝ පටයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සුවපැලීමට මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහමඩ් මිෆ්ලාන් මෞලපිතුමන් අද පොලිස් මුලස්ථානයට පැමිණියා. අපි දන්නවා ඊයේ පෙරේදා CID එකෙන් රිෂාඩ්ගේ මල්ලි රියාජු අත්තරංගොට ගත්තා. ඒ වුණාට අද වෙනකන් සහරානුත් එක්ක ඍජුවම සම්බන්ධ තියාගත්ත ඊටපො රෞෆකින්ව විමර්ශනයක් කරලා නැහැ. ජනාධිපතිතුමාගෙන් ඉතාමත් කාරුණික ඉල්ලීම තමයි මගේ. කරුණා කරලා එට වෙනකොට සහරාන් වගේ අයව බිහි කරපු දේශපාලකයන්ව වහාම අත්තරංගොට ගන්න එමෝම දෙන් කියනවා ජනාධිපතිතුමා ඊටපො. වග කියන්න ඕනේ කියලා මම නම් කියන්නේ සිරිසේන මහත්තයා විතරක් නෙමෙයි යහපාලන ඊටපු 120ම මේකට වග කියන්න ඕනේ. ඒකට හේතුව තමයි ආණ්ඩුවේ ඊටපු 120ටම දන්නවා මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒත් නිහඬව හිටියා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා කලබව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ පක්ෂ නායක නටරාජා රවි කුමාර් ඇතුළු පිරිසක් අද පොලිස් මුලස්ථානයට පැමිණියා. ඒතුමා කියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා ඊට වඩා ලොක්කෙක් වගේ. එයා ඇවිල්ලා මේ මනෝගණසනේ පිස්සෙක් එයා. එයාව මේ පාරේ කොළඹ ජනතාව ගෙදරට එවන්න සූදානම්. හේඳ මොනවාරි එකක් කරලා ජනතාවගේ මතේ වෙනස් කරලා ජනතාවේ ඡන්දෙට ඒක කරනවා. හේඳ අපි කියන්නේ වැඩබරන පොලිස්පත්තුමා වික්‍රමතර මහත්මයාට කියන්නේ ඒතුමාව අත්තරංගොඩට හරගෙන මේකට විමර්ශනයක් අනිවාර්යයෙන් පවත්වන්න ඕනේ කියලා. තමන්ගේ මතය කියනකොට මෙයා හිතනවා මෙයා දෙමළ ජනතාවගේ නායකයා කියලා. ඇත්තට කියන්නේ එයා නෙමෙයි දෙමළ ජනතාවගේ නායකයා. බොරු කතාව කියලා මේ ජනතාව මුලා කරන්න මෙයා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට රැවටෙන්න එපා කියලා මම ජනතාවට ඉල්ලා සිටිනවා. මේ කොරෝනා මර්ධන ව්‍යාපාරය රජය විසින් සිද්ධ කරගෙන යන කඩාකප්පල් කරන විදිහේ කොරෝනා මර්ධන ව්‍යාපෘතිය පිළිබඳව මේ රටේ ජනතාවගේ සැකසංකා ඇති කරලා ජාතිවාදී වර්ගවාදී විදිහට ගැටලුවක් නිර්මාණය කරන්න දැඩි උත්සාහයක් නියලුණා. ඒ නිසා අපි කියනවා පොලිසියට වහාම මනෝ ගණේෂන් හිටපු අමාත්‍යවරයා අත්තරංගුවට අරගෙන කටයුතු කරන්න කියන කාරණාව. මොකද මනෝ ගණේෂන්ලා කියලා කියන්නේ හැමදාමත් ප්‍රභාකරන්ලගේ ඉඳලා ගණදුනුකම් පවත්වලා හාදකම් පවත්වලා කාලෙන් කාලයට තාලෙන් තාලට වෙනස් වෙච්ච මිනිස්සු. මනෝ ගණේෂන් හිටපු කැබිනට් අමාත්‍යවරේ
පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්. ඔහුගේ ප්‍රකාශය මම අදත් ඊයේත් හෙටත් ප්‍රතික්ෂේප කරනවා තරයේ හෙලා දකින්න. ඊට පස්සේ ඔහු ඊයේ කරනවා නැවත ප්‍රකාශයක්. නෑ මම මේ හමුදාපතිතුමා කියපු දේ කිව්වේ කියලා. රටේ බුද්ධ්‍යංශය සෞඛ්‍ය සේවාවල් හෝ නොදැනුවත්ව කොරෝනා රෝගීන් ඉන්න තැනක් දන්නවනම් මනෝගණේෂන් ඒක අහන්න දිනේ මනෝගණේෂන්ගේ. සාධාරණයි නේද? ඊටාම වැරදි.